SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. හතරක ප්‍රතිශතයක් තමයි ඔබට ලබා ගන්නට හැකියුවේ ඔබේ ඉලක්කය උනේ 86ක් අපි දැක්කා
අසංකත් කොච්චර පීඩනයකින්ද හිටියේ කියලා මේ විනාඩි 3 ඇතුළත අමල් පමණයි මනාපය පළ කරලා නැත්තේ අමල් මනාපය පළ කරා නම් මේ තීරණය වෙනස් වන්නටත් ඉඩ තිබුණා නමුත් ඔහුගේ මනාප වලින් පමණක් නොවේ අමල් ඇයි ෂෙහාන්ට ඔබේ මනාපය නොලැබෙන්නේ මේ බැටල් එක දිහා බැලුවම සාරංග අසංකත් ෂෙහානුත් දෙන්නගෙම ගායනයන් දෙක බැලුවට පස්සේ ෂෙහාන් අසංක ඇත්තටම අඩුපාඩු කියන එක හොයාගන්නත් බැරි වෙන පිළිවෙලට ඔහු ගීතේ ගායනා කරුවා එතකොට මම ෂෙහාන්ගේ එකත් ෂෙහාන්ගේ ගීතය දිහා බලාගෙන හිටියේ මොකද මේ බැටල් එකේදී සංසන්දනය කරලා බලන්නම වෙනවා මොකද ගායනය තුල දැන් මොහොත් ගායනා කරුවා නමුත් මේ බැටල් එක දිහා බැලුවට පස්සේ මේකේ දැන් අසංකගේ ඒ නිවැරදි ගායනයත් එක්ක බලනකොට මට ෂෙහාන්ගේ තිබුණා වූ ඒ වැරදි කීපයක් එක්ක මට හිතුණා මම ලකුණු හතලා දෙන්නේ නැහැ කියලා ඉවරලා මට අසංකෝ ඉස්සරහින් තියන්න ඕනි කියලා ෂෙහාන් මුලින් ගායනා කරා නම් සමහර විට ඔබ ඔහුට මනාපය ලබා දෙන්න තිබුණාද සමහරට දෙන්න පුළුවන් සංසන්දනයේදී ඔබ අසංකව තමයි ඉදිරියට තිබ්බේ ඉස්සරහින් නිරෝෂා ඔබ දෙදෙනාටම මනාපය පළ කරනවා නමුත් දැන් සංසන්දනයක් එක්ක අපි දැන් කතා කරොත් ඔබට කාවද ඉදිරියෙන් තියන්න පුළුවන් ඇයි මෙහෙමයි ගත්තොත් අමල් කිව්වා වගේ ඇත්ත අසංකගේ අඩුපාඩු ශහඬ සාපේක්ෂව අඩුයි හැබැයි මම පෞද්ගලිකව මගෙන් ඇහුවොත් දෙදෙනාගේ ගායනාවේදී මම වැඩිපුර ප්‍රියතාවයක් දක්වන්නේ ශහඬට මොකද හේතුව ශහඬගේ අලුත් දෙයක් මම දකිනවා අලුත් කඳක් අලුත් විලාශයක් මං අසංකගේ නිවැරදි ගායනය හරියටම හරි අසංක අපි දැකලා තියෙනවා මීට කලින් ඒ පුරුදු බව නිසාමද කොහෙද අසංක අද ගායනා කරාමත් ඒ එක්සයිට්මන්ට් එකක් එන්නේ නැහැ මොකද දැන් අපි දැකලානේ තියෙන්නේ කලින් අසංක නිවැරදි කලිනුත් හොඳින් ගායනා කරා කලින් වටවල කියන්නේ ගිය සීසන් එකෙත් හොඳින් ගායනා කරා ඉතින් මං හිතනවා අසංකට හොඳින් ගායනා කරන්න පුළුවන් කෙනෙක් හැබැයි එකම දේ ෂෙහාන්ගේ මම දැකන ඊට වඩා නා නවම් බවක් වේදිකාව තුළ ඒ නිසා තමයි මම ලකුණු හත ෂෙහාන්ටත් දෙන්නේ මම දන්නවා අසංක වින් කරයි කියලා මම හිතුවා හැබැයි මට ලෝභ හිතුණා රතුල සලකුණක් දෙන්නවත් මම සලකුණ මේ මැදිස්තව ඉන්නවත් මොකද ෂෙහාන්ට ඒක තමයි ඉතුරු වෙන්නේ කියන එක මම දැනගෙන හිටපු නිසා එහෙම ඉඳලත් ඔබ හැබැයි ඒ තීරණය කරන ඔබ ඉදිරියෙන් තියන්නෙත් ෂෙහාන් දැන් ඇහුවොත් ඔබට තවමත් ෂෙහාන්ව තමයි ඉදිරියෙන් තියන්න පුළුවන් निवेदित गायन आवागमन का हितवत असंक अबे मगे पाउडगली के प्रियता वे देखो हितवत तो रोबे पाउडगली का प्रियता वो निवेदित गायन ऐटे ने में इधर इति मेथले दी निर्णय क्या निक्का अपिटे समाहर देवाल वाला टा अपिटे निवेदित आवे रतमा इड देन्ने वेन्ने मुकदे मेथले दी लक्ष्य संख्या ते प्रेक्षकन गणनावा असंक හොඳින්ම ගායනා කර අසංකට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ අසංකට ඒ ලකුණු හත දීන හැබැයි මගේ පර්සනල් view එකකින් මම මේක කිව්වේ මේක කවුරුත් පෞද්ගලිකව ගන්න එපා මම මගේ මට ඇහිච්ච දේත් එක මම කිව්වේ ඒක ෂෙහාන් මම ඒ කාරණාව ඔබෙන් ඇහුවොත් මේ දැන් මේ වෙලාවේ ඔබට සංසන්දනාත්මකව ගත්තාම කවුද ඉදිරියෙන් තියන්න පුළුවන් කියලා කෙටියෙන් උත්තරයක් දෙන්න බෑ සාරංග මේ ප්‍රශ්නේ තියෙනවානේ කියන්නේ නිර්නායකත් එක්ක ලකුණු දාගෙන වගේ ප්‍රශ්නකට උත්තරයක් දෙද්දි හරි හැබැයි ෂෙහාන් තමයි සුලබ නොවූ හඬකින් අපිව ආමන්ත්‍රණය කළේ වැරදි ටික තිබුණා ඒක තමයි මේ තීරණයට හේතුව වැරදි නොවුනා නම් මේ තීරණය වෙනස් වෙනවා වගේම මම දෙවෙනුවට ෂෙහාන් ගායනා කරද්දී වෝට් කරන්නේ ෂෙහාන් දිනන්න ඕන කියන පරමාර්ථයෙන් එහෙම නැත්තම් මම මගේ වෝට් එක නොදී ඉන්නවා අසංක දිනනවා නම් හොඳයි කියන තැන හිටියනවා හැබැයි මම ෂෙහාන්ගේ දැක්කා අලුත් හඬක් අලුත් හැඩයක් ඒ ආමන්ත්‍රණය හරි වෙනස් ඒ වෝකල් කැරක්ටර් එක ඇතුලේ අපිට නැති හඬක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියට ඉතින් ඒ නිසා මම මගේ දෙවන වෝට් එක පාවිච්චි කරේ පුළුවන් නම් උඩට යන් කියලා ෂෙහාන් එතකොට ඒ නැවුම් බවම ජනතා පරමාධිපත්‍ය ඇයි වැළඳගත්තේ නැත්තේ ඔව් ඒක නැවුම් බව නෙමෙයි ඒක මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා ඒ කියන්නේ පරිසරයට අපිට ඇඩැප්ට් වෙන්න පුළුවන් අපිට පරිසරයක් එක්ක අපිට පුරුදු වෙන්න පුළුවන් අපිට හැදගැහෙන්න පුළුවන් හැබැයි අර පරිසරයකට අපි පුරුදු නැහැ කියලා අපේ ආස කරන දේවල් අපිට දැනෙන රහ වෙනස් කරන්නේ නැහැ මිනිස්සු කියන්නේ එහෙම සත්වයා
එතකොට මේ බලන් ඉන්න පිරිසට යම්කිසි රහක් තියෙනවා. ඔවුන් කැමති දෙයක් තියෙනවා. ඔවුන් කැමති විෂයන් තියෙනවා. ඒ පතයට තමයි ඔවුන් වැඩිපුර කැමති. මේක නීරස වුණාට මේක තමයි ඇත්ත. මම කැමති කියන එක මම රහයි කියලා කිව්වට ශෙහන්ව බලන් ඉන්න පොදු මතය ඒක කියලා මම පිළිගන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා සමාජයෙන් සමාජයට රටින් රටට පැලැන්තියෙන් පැලැන්තියට ඒක වෙනස් වෙනවා. තම තමන් ආభాෂය සහ තම තමන් පාවිච්චි කරන පරිහරණය කරන දේත් එක්ක රසය වෙනස් වෙනවා. මේ ගීත දෙක රසයන් දෙක. ඒක අපි පිළිගන්න ඕන. දෙකම ගායනා කරන්න අමාරු. දෙකේම ෆීල් එක වෙනස්. දෙකේම රසය වෙනස්. එතකොට මම කියන දෙයට ජනතාව එකඟ විය යුතු නැහැ. ඒගොල්ලන්ගේ රහ මම දන්නේ නැහැ. හැබැයි මේ මම කියන්නේ දෙදෙනාව ගත්තම ෂෙහාන් මට සුලබ හඬක් නොවේ. ඔහු යුනික්. ෂෙහාන් ඔබට නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් ලැබිය යුතු ඒ සහතිකයත් ලැබුණා.